සිය බස සිය බස සිය හඬ සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සිය හඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන එදා වැර්ලස් ගුවන්විදුලියෙන් මුවන් පැලස්සෙන් මොනර තැන්ගෙන් පැමිණි වජිරලාගේ නූතන පරපුර අන්තර්ජාල ගුවන්විදුලි නාට්‍ය ඔස්සේ නවමු ලෙසින් සපැමිණ නැවතත් ශ්‍රාවක ඔබේ පරිකල්පනය අවදි කරන වගයි. සදාහරිත විදෝර සිහිනය සතසසස ශ්‍රාවක ඔබට අමුතු ගම්මානයක සැරිසරමි. ඔබ වෙත ගෙනෙන අලුම පුදුම ගැමියන්ගේ ජීවන අන්දය සත්සත් හයවන දිගහැරුම මෙතැන් සිට තිරරචනය සුජීව ක්‍රිෂන්ත ගමගේ අධ්‍යක්ෂණය හා සංස්කරණය ජානි වසන්ති සියහඬ රේඩියෝ නිෂ්පාදනයක් හඬමුසු කරන්නෝ ස්වාමී ලෙසින් ලලිත් කුමාර දේවදාසි ලෙසින් ජානි වසන්ති තාපස්තුමා ලෙසින් හර්ෂ රණසිංහ ගම්පති බුරන්ඩිරාර ලෙසින් කෝලිත සේනානායක ගම්පති බිරිඳ හිමිනා ලෙසින් දමුලා නිද සොයිසා ගම්පති පුතා මීරා ලෙසින් රවිඳු මල්ෂාන් ගම්පති දුව විනූ ලෙසින් සුරණි විජේවර්ධන ගම්පති නිවස පාලක සෙම්පු ලෙසින් අනුරුද්ධ වඩුගල්ල ගම්පති නිවස මුඩකරු දතුලා ලෙසින් ප්‍රසාද් සඳරුවත් ගම්පති නිවස මෙහෙකාරිය සූකි ලෙසින් දුලානේ බුදවත්ත ගුරුතුමා සිවරන් ගුරු ලෙසින් මధుරංග ජයසේකර ගුරු බිරිඳ සෙමිනාර ලෙසින් දීපා වැල්හෙළගේ ගුරුදුව පංචි ලෙසින් විහාරී මේදු රටඩියා ලෙසින් ප්‍රදීප් දර්ශන රටඩියාගේ දුව සිම්රි ලෙසින් හංසනී පීප් මලවියාරච්චි ඉස්රන් ලෙසින් අභිෂේක් යසස්ති රන්දෙනිය වෛදික ලෙසින් තුසිත වීරසිංහ වාසුක ලෙසින් තුසිත වීරසිංහ තිගාර ලෙසින් ඉශාන් මధుරංග ලෝතාල ලෙසින් මියුරු මොනරවිල ලන්තා ලෙසින් ප්‍රවීන් ඒ නිමාද පිපී ලෙසින් සුමේදා සඳරුවනි රුකී ලෙසින් සඳමාලේ ගුණවර්ධන ලෝකි ලෙසින් ලක්ෂ්මී රාජපක්ෂ ජාසියා ලෙසින් හර්ෂ රණසිංහ වෙදහාමිනේ ලෙසින් මංජුලා දිල්රුක්ෂි පූරකි ලෙසින් අනුෂා නිලන්තිකා සදාහරිත විදෝර සිහිනය සතසසස හා දැක්ක නේද පිනුපානුවේ අරුම පිට අරුම සිද්ධ වෙන අරුණි. ඉතින් අපිත් එක්ක ඈත අතීතෙක ඈත දීපංකරයට මේයා සංචාරේ පාඩු නෑ ආයිග වන්න ඕන්න. ඉතින් ඕන්න දැන් ගම්මු ඔක්කොම වගේ පාත් වෙලා පක්ෂපාතිත්වය පෙන්වනවා. හැබැයි ගම්මු දන්නේ මෙච්චරයි. දේව සභාවෙන් පිනුපානු ගම්මානෙට මහ ආශිර්වාදයක් ලබා දෙන්න ගම්මානෙට දේවදාසියක් මල්ලොරුවක බාවලා එවලා පිනුපානුව දන්නේ ඔන්න ඔච්චරයි. ඒ මහ ආශිර්වාද ගන්න මනාප පෙන්නලා පිනුපා වැසියෝ ඔක්කොම වගේ පාත් වෙලා ඉතිං ආයිබෝ වණ්ඩ
මේ පිනුපානුවන්ට ඒමද පාත්වෙලා යටත් වෙන්න. ඉතින් ඒ නිසා මේ පිනුපානුව දන්නේ නැහැ සන්නසේ තිබුණු අනෙක් විස්තර. හිචිස්සා නම් වූ දේශෙන් මායා නම් රාජකුමාරියක් අවදානමක් සමග ආශිර්වාදයක් අරගෙන මේ ඇවිල්ලා යන වග. ඕනේ නම් බාර නොගෙන ඉන්නත් පුළුවන් යන වග. ඒ වගේම එතුමිය සාපයකට ලක් වෙලා මහ නිද්‍රාවක ඉන්න යන වග. එතුමිය කවුද යන බව එතුමිය නිද්‍රාවෙන් අවදි වුණු කවදා හෝ දුහක කාගෙන් හෝ ඇගේ කනට වැටුනොත් මහා විනාශයක් වෙන වග. සන්නසේ තිබුණු ඔය විස්තර දන්නේ නෑ ආයිබුවන්ට සිසු පිනුපානෝ. ඒ වගේමයි පිපිගේ කුරැන්දිලැත්තන්ගේ කුමන්ත්‍රණ ඒවානම් දන්නේ උන් දෙන්නාම විතරයි ඔන්න. අවදානම ගැන නොසලකා ඒ කුමරිය බාරගන්න ගම්පතිඳු සහ පිපි දඟර ගැට ගහන්න තනන්නේ. ඉතින් අර බලන්න කොහොමින් කොහොම හරි ඉනුපානුවන් සේරම යටත් වෙලා පාත් වෙනවා. ඒ කියන්නේ පිනුපාව කැමති නොවේ මේ ආශිර්වාදේ බාර ගන්න. ඕයි ඉතින් මං කොහොමද ඉඳන් පිනුපාවන්ගේ කැමැත්තට පිටපාන්නේ? ඒක උන්නෝතන් අවදානම් කොත්තිය නෝනේ. ඒත් මේ අහිංසක පිනුපාවන්ගේ කැමැත්ත තියෙන්නේම ආශිර්වාදේ බාර ගන්න නෙමෙයි. ඉතින් සිවරන් උරුන්නාසේ දැන් මොකෝ කරන්නේ? මට පිටුපාන්න හැකයි පිනුපාව ගෙල්ලීමට නැහැ නේ. පිනුපාව ඔක්කොම ගෙල්ලන්නේ බාර ගන්න කියලා නෝනේ. හැබැයි හොඳයි එහෙනම් ඒ සම්මානෙත් මං කරගහන් යන්න. කොමේ ගිරිද? ඌමේ අල්ල බලන්න කොහෙද ඇටුවේ? ආන්න ගිරිතර මල්ලරු විපරම් කරනවා ගංගිවුරට ගොහින්. උන් දැටන් මල්ලරු දුටු වෙලා විඳලා කුහුල වෙන මොනවත් නෙමෙයි. මොනවද මේ මල් වර්ගය කියලා? ඒ මල් මේ සමි අහලකවත් එන මල් වර්ගයක් නෙමෙයි නෙමෙයි. ආසිවරන් ගුරුනාසි. ඔය ඉතින් යනවයි. ඕ ඉසුරන්නේකෝ. මට තව බොහෝම වැඩ තියෙනවා. අරුමි දැක්කානම ආයෙත් මොනවට ඉන්නවද? එහෙනම් ඕම් මං ගියා. අර පාත්තලා එන පිනුපාව නැගිටවන්න තව හුවක් යාවම් බුරන්ඩ රාල. වලාමයි. උන් නැගිටවන්න එපයි දැන්. ඔව් ඔව් ඒක මං කරන්නේ. හ්ම් හ්ම් හ්ම්. පිනුපාවනි නැගිටිනු. පිටියෝ. මේ පාර නැගිටින්නේ නෑ නෝ. ඇහෙන්නේ නෑ යහට. එහෙනම් මං පාත් වෙලා ගියාදී පාතුනේ. ඒ හුව නිසානේ. ඒ කින්නි ජාසියාතේ කියලා එව්වේ හුවක් ඇහුනොත් දේවානට කීකරු වෙලා ආශිර්වාද ගන්න ඕන නම් පාත් වෙලා කියලා. හුව ඇතට ඇහෙනවනේව බැරි නම් බෑ කියන්න. ඕ මයි. හිටින්. හුව ඇහෙනවා ඇතට. පිනුපාවනි. නැගටි උන්. ආනු තවත් පාත් වෙනවා. ඒ මුකේ බුරන්ඩිරාලා ඒ. මොකද පිටු උන්නේ නැතුව තවත් පාත් වෙන්නේ? හත් වලාමයි. ඌ ඇවුනම පාත් වෙන්න කියලා විතරයි නෙව ජෝසියාතේ කියලා ඇරියේ. මෙතන ඉඳලා නෙගටිව් පාත් වෙයි කියන කතාව උන්ට ඇහෙන්නේ නෑ නෙව. දැන් මොකද කරන්නේ? තව හුවක් කියලා බලන්නද? එපා. ඒකෙන් වෙන්නේ උන් තවත් පාත් වෙයෝ ඔන්න. බුරන්ඩිලක්ක පිනුපාව ඉක්මනට නැගිටවන්න ඕනේ නේද? ඔව් ඔව්. දැන් මේ දේවදාසි බාර ගන්න රාජකාරිය කරන්නත් තියෙනවනේ. මට කවුරු හරි විග්‍රහින් කියහපන් ඌේ විරුද්ධපදේ මොකද්ද කියලා. මොකේ? ඌේ බං ඌේ.
බුරෙන් දිලැත්තෝ ඊට කලින් කියාපන් ඌවේ තේරුම මොකෑ කියලා එතකොට විරුද්ධ පදේ හොයාගන්න හැකිනේ තේරුම ඌවේ ඌවකට තේරුම් කොච්චර තියනද බලවයිති කියෝ එහෙනම් විරුද්ධ පදක් ගොඩක් ඇති මයි හිතේ එහෙනම් ඒ මොනවද වයිති කියෝ විදහින් එකක් කියාගිය පිනුපව් නැගිටන්න ඕන නෑ राजकुमारी राजरुद्ध पद गंगा දැන් ඊට වඩා දරුණු විරුද්ධ පද කතර යනවා බෝල තට කියන්ට. තව දැන් මොකටද සල්පිලේ සිද්ධ වෙච්ච වස්ත්‍රයක් ඇදලා ගත්තා බෝල මෙදැන්ට. තව කරන්නේ මේ වගේ අලුගුත්තේරුවඩමයි. පිපි අහලක හිටියේ නැත්තම් මං කියනවා තට හොඳ වෙයි විරුද්ධ පද ටිකක්. ඒ මොකද්ද? මන්න ඔය කියනනම් කියන්නේ. හැබැයිදම බුරැඩිලත්ත බැරිනම් බෑ කියපා. ඒක මං කියන්නම් පිපියෝ ඔබ නැති වෙලාවක. බැරිනම් බෑ කියපන් මං ඉන්න තැන කියන්න බැරි කරුණු කාරණා ගොඩාරියක් තියෙයි එනා උදව්වක් නොවේ කරන්න ගියේ ඕ උදව්වක් හොඳ උදව්ව මාත් වෙලාවක කරන්නේ අත උදව්වක් හා හා දැන් ඒක නෙවෙයි නේද රාජකාරිය පිනු පව නැගිටවන එක නෙවෙයි බුරන්ඩිලත්තෝ දැන් තම සෑහෙන වෙලාවක් ගොහින් නෙව ඒකනේ ඒකනේ ඉසුරන් එකෝ ඔහොද කරන්නේ गिरीदर හොඳ ගිරිදා මං එකක් එන්න. ඒක නේන්න මෙච්චර හරියක් වෙලා තියෙද්දි ගිරිදා වශී වෙලා වගේ මල්ලරෝ දිහා බලන් ඉන්නවනේ. ගිරිදෝ ගිරිදෝ. කොහොමද පිපියෝ දැන් මේක කරන්නේ? කෑ ගහලා කිව්වොත් ඇහෙන දොර කිනුත් දෙවේ ඉන්නේ. අනික උන්ට ජලසියලව ප්‍රචාරේ කරේ. ඌවා කිව්වොත් වාස්තයලා දෙන්නේ නැතයිනේ. උන් හූ කියන ගාන තවනම් වාස්ත වෙනවා. අවල් එකද දෙමත් කරන්නේ. මට එහාට යන්නත්ද? मारू कार महामुतुई ඇයි මීරැට්ටොන්ට ආරංචි නැත? ඇයි මොකෑ වෙලා තියෙන්නේ? අරුමයක් වෙලා නේව ගන්තොටේ. අරුමයක්? ඔව් ඔව් මුරන්ඩියට්ටොත් සකහන්යක් හොය ගියේ මාවත් දාලා. හරිනම් මං උන්නහේ එක්ක උන්නහේගේ ආරක්ෂාවට යන්නේ පාද මීරැට්ටෝ. හා නැද්ද? හා නැද්ද? මට එපා වෙලා ඉන්නේ මේ. දදුලෝ मुखदे अरुमेरा विपरा
මං එන්නේ ආරක්ෂාවට ඕන්න මේ කඩුල්ලට තියලා මාව ගැට ගහලා වගේ නෙව මෙච්චර අරුමයක් වෙලත් මට ආරක්ෂාවට යන්න නෑ නෙව अरे मीरे तो ने අලුත් මණිකේ දන්නේ නැත මීරතෝ දැන් දැන් යන මනාපම එතනට නෙව තාතණී ඔව් එතනට ඈතට ඈතට නෑව පේනව නොවැ අනී අපොයි අක්කන්නේ අක්කන්නේ මොකෑ මොකෑනේ බෙරිහම බුරන්දි වලේ ආවද බුරන්දි වලේ ආවද අරුමේ ගෙනාවද ඒක නෙමෙයි ඉන්න මීයේද විගහෙන් ආවනම් ඇයි මොකද හෑ මොකද මේ උඹල බිරන් තට්ටු වෙලා බලන්නකෝ අක්කන්දි මේ පුතන්දිය කොරලා තියෙන හපංකොම ඇයි මොකේ අරුමේ බලන්න ගිහින් නොවැ ආවෙ එතන මොකෑ කොලයි කියන්නේ හැබැයිදම මොකද්ද අරුමි පුතේ අරුමයක් බලන්න ගොයින් නෑ කුක්කුටි ගඳලාවට නැගලා ගානි පංගලනේ මොනවා මොනවා කුක්කුටියට ගියා ඒක නේන්න අක්කන්නේ තනි පංගලනේ ඉන්න හොද දැනත් ඒක දේ හාඳුරුවනේ කොකුමේ සෙම්බුවා සෙම්බුවෝ සෙම්බුවෝ එයි 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 මොකද මේ උරන්ඩිලෙත්තු අරුමියරන් ඇවිල්ලාද කොකොකො මොම මොකද්ද ඒ අරුමයක් ගැන කියන්නේ මොකද්ද මේ අරුමේ එයි එයි අර තාපසතුමා කී අරුමේ ඒක ගන්තුට සිද්ධ වෙලා කියන්නේ මොනවා හා එහෙනම් මේක තමයි ඒ පිනූපාවම හිස් වෙලා තියෙන්නේ හැබැයි පිනෝපාව හිස් වෙලා තියෙනකොට හරිම සුන්දරයි. පාළු කලාවක් තියෙන්නේ. නේද සෙම්බෝ? හා නැද්ද කිහා? පාළු සුන්දර නෙවෙයි. ඇහැට කනට පේන පිරිමියෙක් තනි පංගලමේ යන තැනක්ද උක්කුටිය කියන්නේ. ඇයි මක්කෙනවද? එතනට ඈත ඈත බොහොම පූර්වට පේනවා. එතනට ලස්සන සත්තු සත්තු මොනම බාමණය අක්කන්නි මේ බලන්නකෝ බාමණය නේ අම්මෝ බාමණය මගේ මගේ ඇඟි මවි උල්ලුනා ඒ කාලා බාමණිය කවද යා පම්පුතේ බාමණිය ඕ බාමණියුන්ගේ ගෑනු සත්තු අම්මෝ උන්නේ කුඩා උනොත්ිතින් උන්නේ නැවයි එතෙන්ට උන් ඉන්නේ ඒ උන් දක්ෂ ඉන්නේ උන් අහට නාමු ගෙන්නගන්න
लंगकुने अटवा वाचार्यो यटिंग अदल गानलवा ऐसी एक हरी अपूरी बलानीन अम्मो तुम कला वक्ती है ना एकी अतनी निकाई इट एहाई निकाई इतने टा बलानीन लगोट आन तावतन कीन हरी मापूरी कलात्मकाई आ एक मिसात हापूरी आहार आहार तापसेतंत मुना आहार द अपच्छिए मटा एक आमत कोना नो है देन आहार ऐन्यान होरा रेविला यमल यमल्ला हिमिनो सेम्बोड खादगा नकिया पा मटा दिया किरिया आहार ठीक है सुंगी उम्ब गलमालिका वास करन हिट पा हों दायरो पुमेने के तापसेतंगे अरुमे गेन वितर अहंगेंद अलुत मेने के नेतुव नेतुव एतुमनोवे मेयानावे किय कीवे एतुमा दन्नवेति गंतोटट गिए एवोंटत वडाओ इन्ना मा रक्षावट उम्मा कोहि आमनद उम्मा मी गलमान के मी मीरत्तो यावस्था करन इतु द्रोण गंगा धन्यलंगट गलागिन बेहलट वस्तुने दिग रघुल इतकोट उपतिम दिगर उलतीरिया उपदीन कोटम दिगर थी एक तो मो कल्पना
එහෙම වෙන්නත් බැරි නේ නේද නගා අපි තාපසත්තන්ගෙන් අහලා බලමු මටත් හිතෙන්නේ දන්න තරමට දිග රැවුලක් උපදින්න තියෙන්න බෑ කියලා අපොයි මන්නම් කැමති රැවුල් නැති එකටම මට නම් මේ කොණ්ඩෙත් මහ වදයක් වෙලා තියෙන්නේ මන්නම් කැමති මට රැවුලක් තියේද එහෙම තිබුණා නම් මං රැවුල දෙකට බෙදලා කොණ්ඩෙත් එක්ක ගොතා ගන්නවා හැන්නක ඒකෙත් මහ අමුතු තේනවා පිනෝපාවේ එක පිනෝපාවේ කුසිවක් රැවුල් නෑ ඔන්න ඉතින් පිනෝපාවන්ට රැවුල් මහ අවුල් රැවුල් ගැන දන්නේ නෑ ඔන්න තාපසතුමාට නම් මහ දිග රැවුලක් තියෙනවා මොකද තාපසතුමා පිනෝපාවේ නෙවෙයි නොවේ තන තන සංචාරය කරන ගමන් මීට අවුරුද්දකට විතර කලින් පිනෝපාවට ආ උත්තමයෙක් නෙව හරි හරි කොහොමෙන් කොහොම හරි ඉතින් ඒ ඇත්තන් තාපසතුමා හමු වෙන්න යන අතරේ අපි ආයේ ගන්තොටට විගෙහින් ඉබිකම් කරමු සදා හරිත ඉදෝරස් කිරිනය සත්සසස පිපියෝ මොකෑමේ හති දාගෙන දාඩිය පනාගෙන උඹ සෑහෙන්න නටලා දින කස්තිරන් අපේ පිනිපව නැගිටවණක ලේසි උනේ නෑ බුරන්ඩිලෙත්තු කොහොම හරි උඹ එක කලා නොය ඒක නෙවෙයි උඹ මොනවා කරලාද නැගිටෙන්නේ නැගිටපොල්ල කිව්වා එහෙම කීකම උන් නැගිට්ටා මොන ඒකේ කෙල්ලුනේ නෑ නෙව එක පිනුපෝවේ කම්මපෝ ඉතින් ඔක්කොමට මහ පංජාසි ඌ හෙල්ලෙන්නෙත් නෑ ඒ මොකෑ දේවානට කීකරු වෙච්ච තරමක් නෙව ඊට පස්සේ ජෝසියගේ කනට කුරලා කීවා හොඳ දෙකක් ඒ මොකද්ද ඒ දෙක අපොයි ඒව කීය හැකෑ පුරඩ්ඩිලැත්තන්ට මට කියන්න බැරි මොකෑ මම බොලාගේ ගණ රජා මම හැමදේම දැනගන්න ඕනේ නේ හරි දෙකක් බලන්න දෙකෙන් එකක් කියවතම් අපොයි බැරුවා මං කීව අහලා කියාගිය පිපියෝ අපොයි එනම් කියන්න හැබැයි කඩට පොරාලා බැටිලත් කතා ඔයි මොනවද බල පිපියෝ මේ කියන්නේ අම්මා මුත්තා කාලේ දොත් අහලා නැති ඒවා ඒකනේ මං නොකිය උන්නේ ඔයි ඔහොම වචන උඹේ තොදල් කටේ පණි කියලා හිතන්න පුළුවන්ද බල කියන්නේ ඌව කියලා දන්නව නම් අහන්නවත් නැ කීයටවත් හරි හරි ඉතින් මං කොමාරි කොලා නෙව ඉතින් සසු පිනුපව නැගිටුවේ කොහේ පිපියෝ නැගිටුවේද උන්ට කිව්වා ඊට යහා වචන ටික කියන්නද ඒ ටික අනේ අම්මෝ එපා අර අහගත්ත එක අදට නේ හොඳට ඕම කොයි ඉතින් ජාසියා උතර සෙනගේ එක ඉන්නව උන්න තව ටික වෙලාවක් යාවි උන්ට සීයලව ගන්න කො ඉස්සුරන් එක මං ඌ යවුවා දිග රහන් කීපයක් ගේන්න මල්ලුරු යුරට දගන්න තිපා පිපියෝ උඹ ගොහින් අර අපේ දූ බිනු පංචසී සින්නි ඔය මේ තව තව සුදුසු හයියක් තියෙන නෑන්ියෝ ලැහැච් කරගන්න එකතු වෙලා මල්ලුරු වැඩන් ඇවිල්ලා කුමාරිකාව මේ දේවදාස ගොඩට ගනින්නා උඹ ඒ නඩේ නායිකාව කරන්නේ වඩම් බාගෙන යමලා දේව ගහවට මේ ගම් ඔක්කොම පෙරහැර එන්නට පස්සේ මතකනේ අපි දෙන්නගේ රාජකාරිය හැබැයි රජෝ මගේ කණෙන් බින්ගන් නෙමෙයි හිතනවා නෙවෙයි ඔන්න මත් ළඟින් වෙනවා සදා හරිත ඉදෝර සිහිනය සතසසස ඔන්න ඔය තාලෙට එතන වැඩ සිද්ධ වෙන අතරේ
අරුන්දලා තාපසතුමා බැහැ දකින්න ආරාමයට ගොහිනි වගේ අපි ආයේ විගැහින් එබිකම් කරමු එතනට ආයි බොවන්න අක්කන්දි දැන් සෑහෙන වෙලා අපි බලමු නේද තාපසතුමා දන්නේ නැතුවද අපි ආපාව ඒවි ඒවි එතුමට දිවස් තියෙනව නගා අහෝ තියෙනවා තියෙනවා රැහුලේ තියෙන්නේ තාපසතුමාගේ කුරුල්ල බේමේ කුරුල්තුමා නම් ඔය ඉන්නේ අපි දිහාම බලාගෙන නෑ ඉන්නේ ඇහැපිය ගහන්නේ නැතුව අප්පා විශාල කොම බලුතඩියෙකුට දෙවෙනි නෑ ඔන්න හරි භයංකාර පෙනුමක් තියෙන්නේ නේද බලන්න උගෙත් මේ කුරුලුතුමාගෙත් රැවුලක් තියෙනව නේද රැවුලක් නේද ඒ අනියන් කන්නේ හැබදාම ඔය පුරස්නේ හාරු හැබෑවටම මොන් වැහුවද මීට කලින් මට මතක නෑ නෙව ඉතින් ඒ රැවුලක් නේද ඒ රැවුලක් නෙවෙයි පිහාටු අදාම කිව්වේ පිහාටු රැවුලක් මේ ඉසව්වි කවුදවත් දෙක නෑ ඔය ජාතිය කුරුළු තුමේ මම බැලුවේ මේ ආරාම මෙතනත් මහ අමුතුම කලාවක් තියෙන්නේ කතාව හිමි උන්නේ උදාසුනොත් හමු ඒ සබ්බ අමුතුම කලාවට ඔන්න 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 වඩින වඩින හා මේ දරුවා මොකෝ මෙතන තාම ගන්තොටට ගියේ නැතෙයි දාන්තතුම දන්නවා එනං අරුමි මන් නොදන්නේ කොහමද මේ තුමාද වෙනාර කිව්වේ අනේ තාපසතුමා අදා ගන්න බෑයි අමාවකී කී හැටි දැන් මේ දරුවන් ආපු කාරණාව ඒ අරුමේ මොකද්ද කියලා දැනගන්න අරුමේ තාම උනේ නෑ දරුවනේ මේ පටන් ගැම්ම විතරයි උඹලා හරිද ඒකලු මේ පිනු පාවට මහා ආශිර්වාදයක් ළඟා ඒක තමයි හැබැයි අරුම හරිදේ කිව්වේ මොකද්ද තාපසතුමා හරිදේ කිව්වේ වැරදි නොවන දේ තේරුණාද දරුවා තේරුණා තේරුණා එතකොට වැරදි නොවන දේ මොකද්ද දන්නේ වැරදි නොවන දේ තමයි හරිදේ එහෙමයි එහෙමයි මම හිතුවේ කොහොමද මේ තාපසතුමාට මුතුමයි මුතුමයි ආයි ආයි දන්නනාකයි මොනවද ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ දරුවා ගන්තොටේ අරුමය ගැන සන්නසේ තිබෙන පරිදි හරිදේ කළොත් මේ පිනු පාවේ දරුවන්ට රැවුල් වෙනවා එහෙම වෙනකොට මේ පිනු පාවට ආශිර්වාද උදා වෙනවා මොනව රැවුලක් වෙනව ඔව් දරුවා රැවුල් වෙනවා රැවුල් වෙනවා මේ තරම් මම කිව්වේ තාපසතුමාගේ තරම් මේ තරම් එයි මේ තරම් ප්‍රඥාවන්ත වෙන කෙනෙකුගේ දරුවා
මේ තරම්මයි ඒ තරම් නැතත් කොයි තරමකට හරි රැවුලක් එනවනම් කොයි තරම් දෙයක්ද ඉතින් රැවුල විතරද කිමෙද්ද දරුවා රැවුල විතරද රැවුල කොතරම් තීරණාත්මකද රැවුල කොතරම් ආත්මීයද පොඩියට හරි රැවුලක් තිබුණා නම් ඒ ඔබට තීරී දරුවා රැවුල තමයි මේ විශ්වයේ කේන්ද්‍රය නාභිය ඔව් දරුවා විශ්වයේ නාභිය බුරියක් නම් අපිටත් තියෙනවා ශරීරේ නාභිය වගේම තමයි විශ්වයේ නාභිය වෙන්නේ රැවුල ශුද්ධ වූ රැවුල ආශිර්වාදයද ශාපයද රැවුල වෙත කේන්ද්‍ර වේ දරුවා තේරුම් ගන්න රැවුල වෙත කේන්ද්‍රීය වේ තාපසතුමනි සාපේකුත් රැවුලට සම්බන්ධද සාපේ නැතුව ආශිර්වාදේ විතරක් බැරිද සන්නසේ යනට කීකරු වුණොත් ශාපය නොමැතිව ආශිර්වාදේ විතරක් ළඟා කරගත හැකියි දරුවා ඒ ඔබට දැනගත හැකි දරුවා බොහෝම ඉක්මනට දැනගත හැකි එහෙමයි තාපසතුමනි එහෙමයි මේ විශ්වයේ ආශිර්වාද බලාගෙන ඉන්නේ ඉරකින් තවත් ඉරකටවත් ජීවිතයෙන් තවත් ජීවිතයකටවත් ආත්මයකින් තවත් ආත්මයකටවත් බාහුවකින් තවත් බාහුවකටවත් අත්ලකින් තවත් අත්ලකටවත් නොවේ දරුවා මතක තියාගන්න රැවුලකින් තවත් රැවුලකට දරුවා රැවුලකට රැවුලකට දැන් විගහින් යන්න දරුවා ගිහින් ගන්තොටේ අරුමය සමග සම්බන්ධ වෙන්න රැවුල ආශිර්වාදයක් ලබා ගන්න ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඔබට සුබ සිද්ධියක්ම උදා වේවා සදාහරිත ඉදෝර සීනය ඔන්න ඔහොමයි තාපසතුමාගේ ආරාමයේ අරුමය. තාපසතුමා කීදේ එහෙම පිටින්ම නොතේරුණත් තරමක් ඒ ඇත්තන්ට තේරුණාමයි හිතේ. දැන් අපි ආයෙත් යමු ගන්තොටට. එතන දැන් එකම කලක ගෑණියක් ඔන්න. පාව සිදුවන අරුමයන් ගැන විපරම් කරන්න ඔබත් කැමතිනම් ලබන ඉරිදා රාත්‍රී 9ට සියහඬ රේඩියෝ අහන්න සදාහරිත ඉඩෝර සීනය සතසසස සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සියහඬ
රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ